අයිබෝන ප්‍රේක්ෂක හිතවතුනි අපි අදත් සෝදානම් දේශපාලනයත් එක්ක මෙවර මැතිවරණ වේදිකාව උණුසුම් වෙද්දී පළවෙනි වතාවට දියවන්නව තරණය කරන්න බලාපොරොත්තු වෙන ඉන්න අපේක්ෂිකාවෝ දෙදෙනෙක් තමයි අපි මැදිරියට අද කැඳවාගෙන ආවේ දිස්ත්‍රික්ක දෙකක් නියෝජනය කරමින් අයිබෝන් කියවම ඔබ දෙදෙනාම පිළිගන්න අයිබෝන් කොළඹ දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරඟවදින මහරගම හිටපු නගරාධිපති කාන්ති කොඩිකාර මහත්මයාගේ අයිබෝන් කියා පිළිගන්න ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ යටතේ මෙවර තරඟවදින රුවනි අබේමාන්න මහත්මිය තමයි අද අපිත් එක්ක සාකච්ඡාවට එකතු වෙන්නේ අපි අද සාකච්ඡාව වෙනස්ම විදිහකට පටන් ගමු මොකද කාන්තාව කියන්නේ සමාජයේ ප්‍රබල වෙනසක් ඇති කරන්න පුළුවන් කෙනෙක් කාන්තාවක් විදිහට කාන්ති කොඩිකාර මහත්මිය ඔබතුමියයි දේශපාලනයට පිවිසෙන්න හිතුවේ ඇත්තටම මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා අපි සිස ආයතනයට මම දේශපාලනේ පටන් ගත්තේ අවුරුදු 18 ඒ කාලේ මට දේශපාලනය සම්බන්ධව ලොකු ආශාවක් තිබුණා ඉතින් කතානායක ස්ටැන්ලි තිලකරත්න හිටපු කතානායකතුමා එතුමාගේ එතුමා තමයි මගේ දේශපාලන ගුරුතුමා. ඉතින් ඊට පස්සේ මේ දේශපාලනයේ හරහා මම දැක්කා ලොකු වැඩ කොටසක් රටට ගමට කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක පළවෙනි ප්‍රධාන පරමාර්ථය හැටියට තිබුණා. ඊට පස්සේ මම විවාහ වුණා. විවාහ වුණාට පස්සේ මම දේශපාලන ආසාව තියෙන කෙනෙක් හැටියට මගේ ස්වාමියාට මම ගොඩක් උදව් කරා. එතුමා මේ වෙනකොට පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙක් හැටියට දැන් ඉන්නවා පළාත් පාලන ප්‍රධාන පළාත් මාර්ග සභාපති හැටියට ඉතින් දැන් ඒ එතුමාට දෙන සහයෝගියත් එක්ක මට එතුමා හරහා විශාල වැඩ කොටසක් කරන්න අපේ කාන්තාවන්ට විශේෂයෙන්ම ලොකු වැඩ කොටසක් කරන්න මට ශක්තියක් ආවා ඊට පස්සේ මට මහ ජනතාවම මාව මට ඉල්ලීමක් කරා දේශපාලනය කරන්න එන්න කියලා. ඉතින් එතකොට මම දේශපාලන ආසාවක් පුංචි කාලේ ඉඳලා තිවිච්ච නිසා ජනතාවගේ ආශිර්වාදේ මට ලැබුණා ඒ වෙනුවෙන් ඒ කටයුතු කරන්න. ඊට පස්සේ තමයි මම පළවෙනි සැරේ මම ඡන්දේ ඉල්ලන්න හිටපු සංවිධායකතුමාගෙන් ඉල්ලුවා. ඒ පළවෙනි අවස්ථාවේ මට ලැබුණේ නැහැ, දුන්නේ නැහැ. ආයි මම වසර 4ක් බලාගෙන ඉඳලා ආයි ඉල්ලුවා. ආයි ඉල්ලුවාම මට ඇත්තටම ඊට පස්සේ දුන්නා. මම ඒ වෙලාවේ වැඩිම මනාපගත්ත කාන්තාව හැටියට ඒ දවස්වල පළාත් පාලන ආයතන වැඩිම මනාපගත්ත කාන්තාවක් හැටියට තමයි මම එදා විපක්ෂ නායිකාව හැටියට තමයි. ඊට පස්සේ මම දෙවෙනි සැරේ ආයි ඉල්ලනකොට ආයි මම වැඩිම මනාපගත්තා. ඒ සැරේ මම නගර අධිපතිනි හැටියට තේරිපත් වුණා. ඊට පස්සේ මම තුන්වෙනි වතාවත් ඉල්ලුවා. තුන්වෙනි වතාවේ මම ඊටත් වැඩිය මගේ මනාප සංඛ්‍යාව වැඩි වෙලා ඒ සැරෙත් මම නගර අධිපතිනිය වුණා. එහෙම තමයි මගේ දේශපාලන ගමන් මග. මුලින් එතුමිය ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ දෙවෙනි වතාවෙ ඉල්ලනවා. හැබැයි එතුමියට නැවතෙන වෙන්නේ විපක්ෂ නායක පුටුවේ. නමුත් එතනින් එතුමියගේ බලාපොරොත්තුය අත්හැරියේ නැහැ. ඊට පස්සේ එතුමිය නැවත වාරයක් ඡන්දයකට ඉදිරිපත් වෙලා නගරාධිපති වෙනවා වැඩිම ඡන්ද මනා ප්‍රමාණයක් අරගෙන එතුමිය ගත්ත වැඩිම ඡන්ද ප්‍රමාණයට තමයි එතුමිය නැවත වාරයක් අභියෝග කරන්නේ එම අභියෝග කරලා නැවත වාරයක් එතුමිය නගරාධිපති ධුරයටපත් වෙනවා හරි ඉතමත් පැහැදිලි අපි දැන් සූදානම් රත්නපුර එකම කාන්තා නියෝජනයේ රුවනි අබේමාන්න මැතිතුමියගෙන් අහන්න එතුමිය ඇයි මේ දේශපාලනයේ කාන්තාවක් විදිහට පිවිසෙන්නේ සහ කොහොමද මේ පසුබිම ඇත්තන මගේ දේශපාලන පසුබිම ගත්තොත් මම 2011 ප්‍රාදේශීය සභාව විතරයි තරම් කළා දෙන්නේ නමුත් මම ක්‍රීඩාවෙන් ක්‍රීඩිකාවක් විදියට යා යුතු ඉහළම ගමන් මඟ ඔලිම්පික් දක්වා ගමන් කළා මෙහිදී මම ඉපදුන පරිසරය කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කය සහ අනතුරුව මම රැකියාව කරේ කුලියාපිටිය ගමාශ්‍රිතව ඒ කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය එතෙන්දී මම දැක්කා අපේ ගම සහ නගරයයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන දියුණුව මොකද අවුරුදු 30කට පෙර මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මගේ යාළුවන් ගෙවල් වල යනවා ලංගම් බස් එක දූවිලෙන් පිරෙනවා අද වෙනකොට ඒ නගරයල් ඉතාම සුකොබ්බෝගි නගරපත් වෙලා තියෙනවා ඒ කියන්නේ පක්ෂපාත නැතුව එහි නායකත්වය ඒ ගම් නගර දියුණු කරා
එවැගේම මම ජාත්‍යන්තරයට යනවා තරඟ කරන්න. එතෙන්දී මම දකිනවා අපේ රට සහ සංසන්දනය කරද්දී ආර්ථික මට්ටමින් අපි කොච්චර අපේ රට පරිහානියට පත් වෙලා තියෙනවද කියලා. ඒ කියන්නේ 1999 මම දකුණු ආසියාති තරඟාවලියට ගිහිල්ලා රම්පදක්කන් ලබා ගන්නවා නේපාලෙදී. එතෙන්දී අපි නේපාලයේ රුපියල්කට අපි ගෙවේ 160යි. ඊට පස්සේ අවුරුදු 20කට පස්සේ මම ආපහු නේපාලයේ දකුණු ආසියාතික තරඟාවලියට යනවා. එතෙන්දී නේපාලයේ රුපියල්කට අපි 1.60ක් ගෙවන්න වුණා. ඒ වගේම තමයි ඇෆ්ගනිස්තානය කියන්නේ ලෝකයේ නටබුන් උච්ච නගරයක්. එතකොට ඇෆ්ගනිස්තානයේ රුපියලකට අපි ලංකාවෙන් රුපියල් 1.60ක් ගෙවන්න ඕන. එතකොට අපි ආර්ථික පරිහානිය කොතනද කියන එක අපේ මිනිස්සු දන්නේ නැහැ. ඒ වගේ පසුබිමක් සමග මට ආර්ථිකය ගැන සමාලෝචනය පෙන්වා දීමට අවශ්‍ය වුණා. ඒ වගේම මගේ දිස්ත්‍රික්කය අද තියෙන්නේ කොතනද කියලා. ඒ කියන්නේ අධිසංවේදී මිනිස්සු තමයි 165ක් ඉන්නේ. එතකොට ඒ පවතින ගම්වලින් පවතින නායකත්වය යම්කිසි සංවර්ධනයක් කළා. ඒ වුණාට සංවර්ධනයේ ඇත්තරම ගම් මට්ටමින් නගරයක් සංවර්ධනය කිරීම තරමට ආවද? එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේදී මට මම දිනුපු ජය මට බිමින් තියලා මට ඒ සංවේදී මිනිසුන්ගෙන් පෙනී සිටින්නට අවශ්‍යතාවයක් ඇති වුණා. ඒක තමයි මගේ ගමන් මාර්ගය. ඔබ වරක් දෙවරක් තෙවරක් නෙවෙයි වසර ගණනාවක් ජාත්‍යන්තර නියෝජනය කරලා ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාවේ නම තියපු කෙනෙක්. මේ ජනතාව බලාගෙන තිය ඔබ ක්‍රීඩාවේ දැන් මේ වෙනකොට ඉන්නේ කොතනද කියලා දැනගන්න. එතනකොත් මම ක්‍රීඩිකාවක් විදිහට ඉලක්කයට පිස්තෝලෙන් වෙඩි තැබීම තරඟාවලියෙන් ලංකාව නියෝජනය කරපු පළමුවෙනියා. ඔය රයිෆල් ෂූටර්ස්ලා ඉදිරි ඉස්සර ගිහින් තිබුණා. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික් ගත්තාම ක්‍රීඩිකාවක් විදිහට ඔලිම්පික් ගිය පළමුවෙනි ක්‍රීඩිකාව. මම වසර 30ක් තිස්සේ ජාත්‍යන්තරම රම් පදක්කම් රිදී පදක්කම් විදිහට 23ක් පදක්කම් මගේ ප්‍රදේශයට රත්නපුර දිස්ත්‍රික්කයට ලබලා දීලා තිනවා. ඒ උනාට මට කියන්න කනගාටුයි. අවුරුදු 30ක් වෙනකන් එයාලා මට උපහාරයක් පොදු දෙන තරම් හැකියාවක් තිබුණේ නැහැ. ඒ කියන්නේ කොතනද මිස්ටේක් එක වුණේ කියලා මම දන්නේ නැහැ. එතකොට මම ඒ කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් සහභාගී වෙන ප්‍රථම සා දැනටත් ඉන්න එකම ක්‍රීඩිකාව නම් ඔලිම්පික් ගිය අනිත් දරුවන්ට ගම්වල දරුවන්ට කොතනද තියෙන්නේ ක්‍රීඩාව කියන ක්‍රීඩාව සහ තරුණ ප්‍රජාවට නායකත් ගමේ නායකත්වයේ වැලියු කොතනද කියන කෝණේ බලන්න සිද්ධ වෙනවා. හරි. දැන් රෝණි මහත්මියගෙම මම මේ ප්‍රශ්නෙත් අහුවු තින් දැන් බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ක්‍රීඩාව අමතක කරලා මැතිවරණයත් එක්ක එකතු වෙන ප්‍රවණතාවයක් තියෙනවා. මේ ප්‍රවණතාවයත් එක්ක මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක දොබුතුමියත් එකතු වෙන්නේ. ඇත්තටම කොහොම අපි ගමෙන් නගරයට එනවා. නගරයේ දියුණුවේ දකින්නවා. ඒ කියන්නේ අපේ නගරේ නෙමෙයි අපි වෙනත් නගර හා සංසන්දනය කරද්දී මෙතුමිය වාසය කරන කැස්බෑව මාර්ගම කිව්වම ඇත්තම දියුණු වෙච්ච නගර. ඇත්තටම අපිට ආස හිතෙනවා කැස්බෑව පාරෙන් රත්නපුරට යන්න. මොකද ඒ අන්තර්ජාතික විදිහට පදික වේදිකා සහ සංඥා පෝරුව සියල්ලම තියෙනවා. ආසයි යන්න. මොකද ඉස්සර අපි කැමතුනේ නැහැ මේ සමන් දේවල් පාරේ ඉන්න. මොකද වංගු හින්දා. ඒ වුණාට රත්නපුරට නගරයට යද්දී ඔබතුමා දකි අවිස්සාවෙල්ලේ සිට රත්නපුර දිස්ත්‍රික්කයේ එකම නගරයකටවත් සංඥා කුළුණක් නැහැ. ඒ කියන්නේ කලර් ලයිට්ස් එකක් නැහැ. අපිට ගම්බද මිනිසුන්ට ඒවා මැජික් වගේ. හරි. දැන් මෙතුමිය හරි ආසයි ඔය පාර යන්න. මෙතුමිය ආස කරන පාර හැදී ඔබතුමියද? මගේ ජනාධිපතිතුමා ඒ කාලේ හිටිය. එතුමාගේ ආශිර්වාදයෙන් ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ එදා ඒ නායකත්වයෙන් තමයි මේ පාර අපි නගර සභාවක් හැටියට මමත් නගරාධිපතිනිය හැටියට ඒ සම්බන්ධ වෙලා තමයි ඒක අවශ්‍ය කටයුතු කළේ. මම හිතුවා මොකද මෙතුමිය ඒ ගැන සඳහන් කරද්දී ඔබතුමියගේ මුවන් ගිතාමත සෙනහාවක් නැගුණා. මට හිතුණා ඔබතුමිය තමයි කියලා මේ දේ හදන්න ඇත්තේ. ඉතින් ඔබතුමිය හිතන විදිහට නවකයෝයි පාර්ලිමේන්තු යන්න ඕනේ. ඇත්තටම නවකයෝ පාර්ලිමේන්තු යන්න ඕන අවස්ථාවක් මේ අවස්ථාව. ඒකට හේතුව තමයි මේ රටේ මේ බැටන් එක අපි අරගෙන ගිහින් තව කෙනෙකුට මේක ඇත්තටම දිය යුතුයි. ඉතින් මේකට සුදුසුකම් තියන අය තව බොහෝ ඉන්නවා. ඉතින් පරණ අයත් ඒ සුදුසුකම් මත පාර්ලිමේන්තුවට අත්‍යවශ්‍ය සේවාවන් කරන්න ඉන්න අය ගොඩක් ඉන්නවා. ඉතින් අද ජනතා මතයක් ඇවිල්ලා තියෙනවා අලුතින් පාර්ලිමේන්තු ඉන්න අය වැඩියෙන් ඉන්නවා නම් හොඳයි කියන මතය ඉන්නවා. ඉතින් ඒ මතේ අපිත් ඉන්නවා. හරි. අපිත් ඉන්නවා මේ මතේ. අලුතෙන් පාර්ලිමේන්තුවට නවකයෝ යන්න ඕනේ කියන තැන. එතකොට රුවනි මහත්මිය ඔබතුමී හිතන විදිහට ඇයි අලුතෙන් කට්ටිය පාර්ලිමේන්තුවට යන්න ඕනේ? ඇත්තටම මේ දේශපාලන වාතාවරණය කියන්නේ සජ්ජාතික පාර්ශ්වය හැරගෙන කණ්ඩායමක් ගියා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ අවස්ථාවක. කියන්නේ
කොවිඩ් 19 මුළු ලෝකෙම වසංගතයක් වෙලා තියෙනවා. එතකොට ආර්ථික අවපාතයක් ප්‍රබලව බලපානවා. ඒ කියන්නේ මේ අවසර නෙවෙයි තව අවසර දෙකක් ඉදිරියට ඉදි. එතකොට විපක්ෂයක් විදිහට ප්‍රබලව ඉන්න ඕන කණ්ඩායමක්. කණ්ඩායම අත්හැරලා යනවා තමුන්ගේ පෞද්ගලික මතිමතාන්තර සහ නායකත්වය වෙනුවෙන්. ඒ දේ මම හිතන්නේ මේ අවස්ථාවේ සිදු නොවිය යුතු දෙයක්. එතනදී තමයි මම සම්බන්ධ වෙන්නේ මෙතනට මේ ප්‍රබල පක්ෂයක් බිඳ වැටෙන්න දිය යුතු නැහැ. ඒ නිසා තමයි මෙතනට මම සහභාගී වුණේ. එතකොට කාන්ති කොඩිකාර මහත්මිය පළවෙනි වතාවටද පාර්ලිමේන්තු අපේක්ෂකෙක් විදිහට නාම යෝජනා ලබා ගන්න උත්සාහ කරන්නේ මම මේ මේට ඉස්සෙල්ලා සැරේ 2015 නාම යෝජනා මට ලැබුණා මම මේ අවස්ථාවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තෝරාපත් උනේ 7 දෙනයි ඉතින් මම 10 වෙනියට තමයි මේ අවස්ථාව හිටියේ ඒත් ඉස්සෙල්ලා සැරේ අපේ ඊට වැඩි සංඛ්‍යාවක් නියෝජනය වෙලා තිබුණා මං ඉල්ලන අවස්ථාවේ 7 දෙනයි ඉතින් මම ඇත්තටම ඒ අවස්ථාවේ ඊටම පුංචි සංඛ්‍යාවල් වලින් තමයි 10 වෙනියට අවසන්ට ඇවිල්ලා තිබුණේ. එතකොට දැන් මේ කාන්තා නියෝජනය එහෙමත් නැත්නම් කාන්තාවන්ට සමතන දෙන්න ඕනේ. මේවා අපි හැමදාම කතා කරනවා මැතිවරණයක් ලං වෙද්දී. නමුත් යථාර්ථයක් විදිහට මේ දේවල් ඉෂ්ට වෙන ප්‍රමාණය අඩුයි. මේ කාන්තා නියෝජනය ගැන ඔබතුමි හිතන්නේ කොහොමද? ඇත්තටම අපේ රටේ කාන්තා නියෝජනය පාර්ලිමේන්තු තියෙන 5%. ඒ වගේම අපේ රටේ කාන්තා ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය තියෙනවා පුළුවන්කම තියෙනවා 57%. ඉතින් 57%ක් අපේ රටේ කාන්තාවන් මේ ඡන්ද බල අයිතිය තියෙනකොට එහෙම තිවිද්දි තමයි මේ 5%ක් අපේ රටේ මේ නියෝජනය වෙන්නේ. ඉතින් එවැනි අවස්ථාවක මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුවට මේට වැඩිය සංඛ්‍යාවක් මේට වැඩිය කාන්තාවන් වෙනුවෙන් නියෝජනය වෙන්න ලොකු සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට යන්න ඕනේ. මොකද කාන්තාවන් අද මේ රටේ ඉතාම ඉහළ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා ජනාධිපතිවරියක් අගමැතිවරියක් වගේම විනිසුරුවරියන් රටේ ඉහළම තලයේ ඉන්න කාන්තාවෝ ඉන්නවා අනිත් එක කාන්තාවන්ගේ සාක්ෂරතාවියත් ඉහළම තැනක ඉන්නවා ඉතින් මේ කාන්තාව කියන මේ චරිතය මේ කාන්තාවන්ගේ අයිතිය කියන දේ වගේම කාන්තාවන් වෙනුවෙන් කතා කරන හඬ මේ පාර්ලිමේන්තුව තුල ඉන්න සංඛ්‍යාව මදි. එතකොට ඒ හඬ මදි වීමත් එක්කම කාන්තාවන්ගේ අවශ්‍යතාවයන් ඉස්මතු වෙනව අඩුයි. ඉතින් එහෙම ඉස්මතු වෙනව අඩු වුනහම මේ කාන්තාවන්ගේ වුවමනාවන් අවශ්‍යතාවයන් ඒ ඇයට අත්වන මේ හිංසා ඒ වගේම එක එක කාන්තාවන්ට තියෙන නොයෙකුත් ගැටලු සමාජයේ ජීවත් වෙනකොට කාන්තා හිංසනය කියලා අපි නිරන්තරයෙන් පාවිච්චි කරන්නේ ඒ ඒ වගේ නොයෙකුත් අවස්ථාවන් වලදී වෙනවා. ඒවට අලුතෙන් තවත් නීති පද්ධතීන් එකතු කරන්න ඕනේ. ඒ වගේම ඒ ඒ ඒවා මදි නම් ඒවට තව යෝජනා ගේන්න ඕනේ. ඒ වෙනුවෙන් විශේෂ හඬක් අපේ පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එතකොට තමයි මම දකිනවා පාර්ලිමේන්තුවේ ඒ මදි බව නිසාම අපිට අපේ හඬ රටට ගෙනියන්න අපේ සමස්ත කාන්තාවන් වෙනුවෙන් හඬ ඉදිරියට ගෙනියන්න අපිට හැකියාව අඩු වෙලා තියෙනවා. හරි. ඉතින් දැන් රෝණි අබේමහන්න මහත්මිය ගත්තොතින් කාන්තා ක්‍රීඩිකාවක් විදිහට ඔබතුමිය ජාත්‍යන්තර නියෝජනය එක්කලා ඔබේ ක්‍රීඩාවෙන් ඔබ ආයිත් උපරිම මට්ටමකට ළඟා වෙලා තියෙනවා. ක්‍රීඩාවිදි කාන්තා නියෝජනයේ සහ දේශපාලනේ දිහමත්ෙන් තමයි පාර්ලිමේන්තුව තුල කාන්තා නියෝජනය ගැන ඔබතුමියට මොකක්ද කියන්නේ? ඇත්තටම මම හිතන්නේ ලංකාව කොච්චර ගත්තත් පුරුෂාධිපත්‍ය කියන එක ඉතාම ඉහළින් තියෙනවා. ඒ කියන්නේ අපි දුවෙක් තනියෙන් පාට යවන්නේ. ඒ වගේම සමාජය ගත්තාම කාන්තාවකට තනියෙන් ගමන් මාර්ගය යන්න බෑ. අපි පෙරදිග ගත්තොත් වෙන රටකට ගියොත් කාන්තාවකට රැයක් දවාලක් නැතුව එයාට පාර යන්න පුළුවන්. තමගේ ආරක්ෂාව තියෙනවා. එයාට ඒ කියන්නේ ගෞරව කරනවා මිනිස්සු. ඒකට අද වෙනකොට අපේ සමාජය කොච්චර පිරිහිලා තියෙනවද කියලා බැලුවොත් ඔබ දකින්න ඇති දැන් දවස් දෙක තුනකට කලින් රුසියානු තරුණියකට ගොඩක් මේ කරදර වලට මුහුණ දෙන්න උනා. ඒ වගේම කාන්තාවන් රේප් කරනවා. ළමයි ඒ කියන්නේ අපේ දරුවෝ ඒ කියන්නේ ඔහු ගැහණු දරුවෙක් වෙන්න පුළුවන් පිරිමි දරුවෙක් වෙන්න පුළුවන්. ඔහු පාසලට ගිහලා ගෙදරට එනකන් අම්මා ඉන්නේ බොහොම බයෙන්. මොකද කුඩු කියන වසංගතයෙන් මුළු ලංකාවම වසාගෙන තියෙනවා. ඒ වගේම තමයි කාන්තාවක් ඉදිරියට එනකොට පුරුෂාධිපත්‍යය අපි බලන්න තරුණියකට පාර යන්න පුළුවන්ද කියලා තනියම
කට්ටිය උසුළු විසුළු කරනවා ඒ වගේ තත්ත්වයකදී කාන්තාව පෙරට එන්න මැලි වෙනවා ඒ කියන්නේ ඇත්තරම මම දේශපාලන කිර ගොඩම ප්‍රතික්ෂේප කළා ඒ නමුත් මම මෙතෙන්ට ගොඩ වුණේ මගේ මතු පරම්පරාව වෙනුවෙන් සහ ළමුවෙන් ළමුන් සහ තරුණියන් අම්මාවරුන්ගෙන් වෙරින් පෙනී සිටින්න මෙතෙන්දී කාන්තාව කියන කෙනා ඇත්තම සමාජයේ ගොඩක් අසර වෙනවා අද අපි රත්නපුර ගත්තොත් වැඩිම මද්ද්‍රව්‍ය සහ මත්පැන් ප්‍රමාණය පරිහරණය කරන්නේ රත්නපුර දිස්ත්‍රික්කය. එතකොට වැඩිම මුදල් උපයන රත්නපුර දිස්ත්‍රික්කේ. එතකොට එයාලගේ මනස දියුණු වීම තුළදී ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතෙන්දී කාන්තාව කියන චරිතය එන්න එන්න පෙරට එනවට වැඩිය පසුගාමී වෙනවා. මම කොළඹ දිස්ත්‍රික්කේ රැකියාව කරනකොට මම දකිනවා අපේ අපේම සොයිරෝ කියන්නේ වෘත්තිමය මට්ටමින් ඔවුන්ට හරි ප්‍රශ්න තියෙනවා පුරුෂාධිපත්‍යයට. ඒ කියන්නේ ප්‍රශ්න කියන්නේ මෙහෙමයි ඔෆිස් එකේ කතා කරනවා ඊට පස්සේ අවසරට ගිහිල්ලා ක්ලබ් එකේ හොඳට බොනවා කරනවා එනකොට එයා හිතුවද මවක් විදියට තමුන් විවාහපත් වුණ කාන්තාව කොච්චර වැඩ කොටසක් කරනවද කියලා උදේ පාන්දර නැගිටිනවා කෑම ටික හදනවා දරුවන් පාසලට ගෙනියන්න ඕන ආපහු අවසරයෙන් දරුවන්ගේ කටයුතු කරන්න ඕන සුවම් පුරුෂය රෙදි ටික හොදන්න ඕන එතකොට පෙරදිග ඒ කියන්නේ වෙනත් රටවල් වගේ සමානතාවෙන් ඒ කියන්නේ තමුන්ගේ විවාහක පුරුෂයා හෝ කාන්තාවට සලකන්නේ ඒ වගේම තමයි විවාහපත් වෙලා ඒ තත්ත්වෙපත් වෙනවා පසුව විවාහයෙන් පස්සේ මවට සලකන සමාජය අද ගිලිහිලා යනවා අද වෙනකොට අපි වෙනත් ජාතීන් වලට අත දික් කරාට අපේම සිංහල ජාතියේ අම්මවරු පියවරු තමයි වැඩිහිටි නිවාසවල ඉන්නේ හරි දැන් මේ කාන්තා නියෝජනය කියන දේ අපි හැමදාම කතා කරපු දෙයක් ඉඳත් මෙතුමියලාට මේ කාන්තා නියෝජනය කියන දේත් එක්ක කාන්තාවට සමාජෙ මෙතෙක් කලක් නොලැබුණු ප්‍රමුඛතාවය ලබා දෙන්න ඕනේ කියන දේ හැම කෙනෙක්ම කියන්නේ දේශපාලනයට පිවිසෙන හැම කාන්තාවක්ම කියනවා. නමුත් මේක දේශපාලනික සැරසිල්ලක් විතරක් වේවිද? පාර්ලිමේන්තුවට ගියොත් අනිවාර්යයෙන්ම මේ කාන්තාවන් වෙනුවෙන් ඔබතුමිය කටයුතු කරාවිද? ඇත්තටම මම මේ වෙනකොට පාර්ලිමේන්තු නියෝජනය කරන්න පෙර මම ඒකට සූදානම් වෙලා තියෙනවා. මම කාන්තාව වෙනුවෙන් ගොඩාක් වැඩසටහන් දියත් කරන්න ඒ සැලසුම් මේ වෙනකොටත් කටයුතු කරලා තියෙනවා. අද කාන්තාවන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දරිද්‍රතාවය. මේ දරිද්‍රතාවය තුල ඉන්න අපේ කාන්තාවන්ට ඒක එහෙම ඉන්න අය කොටස් වශයෙන් අපි ගත්තොත් මධ්‍යම පාන්තික ඉහළ මධ්‍යම පාන්තික පහළ මධ්‍යම පාන්තික ඒ වගේම ආදායම් අඩු කණ්ඩායම් ඉන්නවා. එතකොට මේ අයගේ ආර්ථික තත්ත්වය තමයි අපි ඉස්සෙල්ලම ගොඩනගා ගන්න ඕනේ කියන පරමාර්ථයෙන් කරපු වැඩසටහනක් තියෙනවා. මම මේ වෙනකොට ලෝකේ මේ වෙනකොට හොයා මම සාකච්ඡා කරලා තියෙනවා සුපර් මාකට් චේන් එක සම්බන්ධව ලුලු කියන අධ්‍යාපන ආයතනයත් එක්ක ලුලු කියන ආයතනයත් එක්ක මම මේ වෙනකොට සාකච්ඡා කරලා අපේ රටේ මේ පුංචි පොඩි පොඩි කර්මාන්ත තියෙනවා අපේ කාන්තාවන් දෑතේ ශක්තියෙන් හදන ස්වයන් රැකියා මේ නිෂ්පාදන තියෙනවා මේවා සමහර වෙලාවට කාන්තාවන් ගෙවත්ති හදන වැවිලි වර්ග මේ වගේ එතකොට පළතුරු වර්ග මේ හැම දෙයක්ම අත්කම් බාණ්ඩ මේවා යවන වැඩපිළිවෙල මම මේ වෙනකොට ගිවිසුම් ගත වෙන්න ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මෙතෙන්දී මම ගොඩාක් බලාපොරොත්තු වෙනවා කාන්තාවන්ට ආවේනික වෙච්ච ගෘහයේ ඉඳගෙනම තමන්ගේ ආදායම් මාර්ගය ලබා ගන්න පුළුවන් නම් ඉතාම හොඳයි කියන මතයේ ඉඳගෙන තමයි එවැනි සැලසුමක් මේ වෙනකොට මම ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මෙතෙන්දී මම දකිනවා මේ කණ්ඩායම් තුනක් හැටියට මම ගත්තාම මේ පහළ මධ්‍යම අඩු ආදායම් ලාභියයි ඊගවට මධ්‍යම පාන්තික අයට තමන්ගේ gedare ඉඳගෙන ඒ ආර්ථික ගොඩනගා ගන්න ශක්තිය මම ඒ මගේ සැලසුම් වලින් මම බලාපොරොත්තු වෙනවා එයාට ලබත්. ඊට පස්සේ මම දකිනවා ඉහළ මධ්‍යම පාන්තික කණ්ඩායම් ඉන්නවා එයාලට සල්ලි තියෙනවා. මේ හැම දෙයක්ම තියෙනවා නමුත් තමන්ගේ gedara අනිත් අයගෙන් යැපෙන ක්‍රම තත්ත්වයක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. හැමදාම තමන්ට ඍජුව නැගිටලා තමන්ගේම දේ තමන්ට කරගන්න තමන්ගේ දේවල් පිරිමහ ගන්න දේවල් ලබා ගන්න තමන්ට ආදායමක් නැහැ. නිරන්තරයෙන්ම ස්වාමියාගෙන් පමණක්ම ලබාගෙන යැපෙන්න ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඒගොල්ලොත් ගොඩක් ආසයි තමන්ට ආවේනික වෙච්ච තමන් ඉන්න තරාතිරමට ගැළපෙන විදිහට යමක් කරන්න තියෙනවා නම් ඒගොල්ලොත් ආසයි. මම හිතනවා එයාලගේ ස්වාම පුරුෂය වුණත් කැමති වෙයි gedare ඉඳගෙන එහෙම ආදායමක් ලබනවා නම් ඒ මට්ටමටත් මේ මම දැනට සැලසුම් කරලා තියෙන මේ වැඩපිළිවෙලත් එක්ක ඒ කාන්තාවන්ටත් ඒ අවශ්‍යතාවයන් කරගන්න පුළුවන් ශක්තිය ආර්ථිකය ලබා දෙන්න පුළුවන්. ඉතින් එතනදී එතකොට රුවණි මහත්මිය හිතන විදිහට
ඔබතුමිය මේ ලබා දෙන කාන්තාවන්ට ලබා දෙන පොරොන්දු ටික පාර්ලිමේන්තු වරම් ලැබුවොත් ඒ විදිහට මිස්ටර් කරන්න ඔබට හැකියාව ලැබෙවිද? අනිවාර්යයෙන්ම මම මෙතුමියත් එක්ක එකඟයි. ඒ කියන්නේ යාවත් කාලිනව මෙතුමිය දේශපාලනත් එක්ක රැඳී සිටිනවා සංවේදීව මිනිසුන් ආශ්‍රය කරනවා සහ ලොකු මේකක් තියෙනවා. ඒකට මම ඉතාම සීමිත කාලෙකින් ආවේ. ඒ වුණාට මම දකිනවා මගේ පරිසරයත් එක්ක කාන්තාව කොච්චර දුක් යහට විඳිනවද කියන එක. එතකොට අපි ගත්තොත් තියෙන්නේ කුෂිකර්මාන්තයේ තේ රබර් ඒ විදිහට. ඒ වගේම තමයි ගම් මිරිස් වගාව, පැංගිරි වගාව. මේවට වෙනද පොලක් නැහැ. අපිට ගම් මට්ටමින් ඕන්ට වෙනද පොලක් සකස් කර දෙන්න පුළුවන් නම්, ඒ කියන්නේ සුවන් රැකියා මට්ටමට. එතකොට ඔවුන්ට පුළුවන් තවත් දෙතුන් දිනකට හරි රැකියා ලබා දෙන්න. මොකද යකුම් ආර්ථිකයකට වැඩිය අපට කුෂිභෝග අතින් සුවන් පෝෂිතාරිත්‍ය තමයි රත්නපුර ප්‍රදේශයකට තමයි තියෙන්නේ. එතෙන්දී අනිවාර්යයෙන්ම සැලසිය යුතු වෙන්නේ වෙනද පොලක්. रोहिणी महात्म्यम मे प्रश्न यमु कौतीब एक्सा जाति पक्ष महामतिवर तरंगवादी नदीर प्रश्न हे अत्र मम देशपालन टेन हिटेने क्रीडिका वा सा मठ आवश्य मंगेम तवकने पुहणुक ओलींपिक दिल रत्नपुर डिस्ट्रिक्ट ओलींपिक पदकम क्रीडके क्रीडिका वी करेट पदन मम गोडन आवे නමුත් මේ අවස්ථාවේදී ප්‍රබල එක්සත් ජාතික පක්ෂය කියන්නේ පක්ෂයක් නෙවෙයි සංවර්ධනයේ යුග බිහි කරපු ප්‍රබල පක්ෂයක්. මෙතෙන්දී යම් කිසි කණ්ඩායමක් මේ කඩාගෙන යනවා යන්නේ තමුන්ගේ ස්වකීය පරමාර්ථ සහ ආත්මාර්ථකාමී මත. එතකොට ඇත්තරම ගමේ සංවේදී පුද්ගලයා තමුන්ගේ කැමැත්ත, ඒක ඡන්දය. ඡන්දය දීලා තමුන්ගේ ගමේ නායකත්වයේ පත් කරගන්නේ තමුන්ගේ තියෙන ප්‍රශ්න, තමුන්ගේ තියෙන ආර්ථික සහ ඒ දේවල් සංවර්ධනය කරගන්න සහ ඔවුන්ට යකුම් ආර්ථිකයක් හදාගන්න. අද වෙනකොට ඔවුන් ඒ තත්ත්වයට ආවනම් මම දේශපාලන පිටියට එන්නේ නැහැ. ඒ වගේම මේ ප්‍රබල පක්ෂය කඩාගෙන යනට මම කොහොමත් කැමති නැහැ. මොකද පක්ෂය හෝ විපක්ෂය ප්‍රබල වුණ තරම තමයි සමාජයේ ප්‍රජාවට යහපත් ආර්ථිකයක් සහ යහපත් සමාජයක් ගොඩනැගෙන්නේ. මේ දේ තේරුම් ගත්තනම් ඒ කණ්ඩායම් කඩාගෙන යන්නෙත් නැහැ. ඒ වගේම ඔවුන් යම්කි සංවර්ධනයක් කරලා දිනන රත්නපුරේ. නමුත් අනිත් නගර හා සංසන්දනය කරලා බලලා සංවර්ධන කටයුතු සිද්ධ කළා නම් මට මෙතනට එන්න අවස්ථාවක් තිබෙත් නැහැ. හරි. එතකොට මට ඔබතුමාට තව එකතු කිරීමක් කරන්න ඕනේ. මම මහරගම නගර සභාවේ ඉන්න කාලේ, නගරාධිපතිනිය ඉන්න කාලේ මම දැක්ක මගේ නගරයේ තියෙන විශේෂ හැකියාව. මේ විශේෂ හැකියාව අනුව මම දැක්ක එකම දේ තමයි මහරගම පමුණුව ප්‍රදේශය හා අනෙකුත් අවට තියෙන වෙළඳ සංකීර්ණ රටාව. මේ පදික වෙළඳාම් සහ ඒ රට. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මගේ මේ පාර්ලිමේන්තු ගමනෙන් එතනදී මම බලාපොරොත්තු වෙනවා මහරගම පමුණුව ප්‍රදේශය සහ ඒ අවට ප්‍රදේශ වෙළඳ කලාපයක් හැටියට මේ කටයුතු ඒ විදිහට වෙළඳ කලාපයක් කරන්න. ඉතින් එතනදී මම ලොකු ආදායමකුත් බලාපොරොත්තු වෙනවා. ඔව් මොකද පමුණුව කියන්නේ ලංකාවේ දේශීය ආර්ථිකය ගත්තොත් ආර්ථික මරමස්ථානය. නමුත් දැන් වර්තමානයේ වෙද්දී මේ පමුණුවට තිබ්බ තැන නැති වීගෙන යන බඩෝ කියන මේක පමුණුවට තිබ්බ තැන නැති වීගෙන යනවා නෙමෙයි. පමුණුවට තියෙන මේ දවස්වල තියෙන ප්‍රශ්නේ තමයි පමුණු මේ අනිත් මුළු ලෝකෙටම තියෙන ප්‍රශ්නේ තමයි පමුණුවටත් තියෙන්නේ. මේ කොරෝනා වෛරසයත් එක්ක වෙළඳාම් කරන්න ඒ සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල යටතේ ඒවා කරගෙන යන්න බැරි වුණා. නමුත් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියට මේ මේ ඒ මුළු සම්පූර්ණ ඒ ප්‍රදේශය කැස්බෑව ප්‍රදේශයට කිට්ටු වෙන ඒ වැව තියෙනවා. ඒ වැව ආසන්න වෙනකන් ඒ වගේ මෙතනින් කොට්ටාව ප්‍රදේශයට ඒ ප්‍රදේශය දක්වා වෙළඳ කලාපයක් හැටියට සංචාරකයන් ගෙන්නගෙන ඒ සංචාරකයන් හරහා ලොකු ආදායමක් මේ වෙළඳ කලාපය හැටියට අපි ඒක ලෑස්ති කරාම අපිට පුළුවන්ගෙන මම ඇත්තටම බලාපොරොත්තු වෙනවා ලොකු ආදායමක්. ලොකු ආදායමක් මොකද දවසකට අඩුම ගානේ එක සංචාරකයෙක් ඇවිල්ලා ඩොලර් 200ක බඩු ගත්තත් අපි ලක්ෂ 5ක් විතර අපි ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවා නම් සංචාරකයෝ අපිට පුළුවන් ලොකු ආදායමක් ලක්ෂ ගාණක් අපිට ආදායමක් ගන්න පුළුවන් වෙනවා. ඒ එතනදී වටේ ඉන්න ඒ පමුණුව වටේ එකතු වෙලා ඉන්න අපේ ස්වයන් රැකියා නිෂ්පාදිත කණ්ඩායම් ඒ අයට මේක ලොකු පිටුවහලක් වෙනවා. කාන්තාව තමයි වැඩියෙන් ඉන්නේ. ඉතින් එතන මම කාන්තාවන් ඉලක්ක කරලා තමයි ගොඩක් මේ පැත්තට හිතුවේ මේ ඒ සම්බන්ධව කටයුතු කරන්න ඕනේ කියලා. ඒ නිසා මම විශ්වාස කරනවා අපට මුළු අමහරගම කොට්ටාව ඒ මුළු පරිසරයේම ඉන්න
ඒකට බැඳිච්ච කණ්ඩායමට ජීවත් වීමේ හැකියාව අපිට ඉක්මන් කරලා කරගන්න පුළුවන් කියලා. හරි. එතකොට දැන් මේ අපි සංචාරක කර්මාන්තේ නගා සිටවනවා. මේ වගේ හැම දෙයක්ම අපි කතා කරනවා. සංචාරක කලාප අපි නිර්මාණය කරනවා. ඔබ තුමිය හිතනවද මහරගමට මේ අවශ්‍ය සංවර්ධනයේ ගේන්න එහෙමත් නැත්නම් ඔය වෙළඳ කලාපය හදන්න අවශ්‍ය ඉඩ ප්‍රමාණය තියෙවි කියලා? ඇත්තටම වෙළඳ කලාපය දැනට තියෙනවනේ. දැන් මේ වෙනකොට මම මහරගම ආසනයේ විශාල වැඩපිළිවෙලක් දියත් කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ සැලසුම් මේ වෙනකොට ඇඳලා මේ සැලසුම් නගර සභාව සම්මත කරලා ඒවා ටෙන්ඩර් පටිපාටිය දක්වා ගිය අවස්ථාවක තමයි නගර සභාවේ පාලනයට කාලය ඉවර වුණේ. නමුත් මේ වෙනකොට මම මහරගම ප්‍රධාන මධ්‍යස් ප්‍රධාන නගරයේ පස්මහල් වෙළඳ සංකීර්ණයට මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා පාකින් 500ක් විතර දාන්න පුළුවන් විදිහට. ඒ වගේම මහරගම තව තියෙනවා ඉඩම් මම සල්ලි වලට ගත්තා ඒක ඒ දවස් මම ඉන්න කාලේ ඒවැත් කඩ වෙළඳ සංකීර්ණ හදන්න ලෑස්ති කරලා ඒ කඩ 300ක් 350ක් විතර කඩ හදන්න. ඒ වගේ තව සංකීර්ණ දෙකක් සියඹල ගහ ඉදම කියලා එකක් තියෙනවා බස් නැවතුම් පොළ කියලා තියෙනවා. මේ ඔක්කොටම සැලසුම් ඇඳලා මේකේ කොච්චර දුරට ක්‍රියාත්මක වුණාද කිව්වොත් පසපවා චෙක් කරලා ඒ මුදල් කොහොමද මේවට යොදන්නේ කියලා ඉවරලා ඒවත් සියලු දේවල් සභාවේ සභාව සම්මත කරලා සභාවේ ඒ සැලසුම් අනුමත කරලා තිවිලා මේවා ආරම්භ කිරීමට නියමිත අවස්ථාවක තමයි තිබුණේ. හරි. එතකොට දැන් ඔබතුමිය කියන ඔබ සල්ලි දීලා මේ ඉඩම් මිලදී ගත්ත කියලා පෞද්ගලික ධනේද එහෙමත් නැත්නම් ඒ වැරදි එහෙම අර්ථකථනයක් කරනවා නම් සල්ලි එහෙම ගන්න නගර සභාවේ ඉන්නකොට එහෙම ගන්න අවශ්‍ය නැහැ එක පැත්තකින්. ඒ වගේ අර්ථකථනයක් හරි. ඒ කියන්නේ ඔබතුමිය මට ඇත්තටම පැහැදිලිුනේ නැහැ. මං හිතන ජනතාවටත් පැහැදිලිුනේ නැහැ කියලා. දැන් නගර සභාවේ සල්ලි වලින් මේ ඉඩම් නගර සභාවට මිලදී ගත්ත කියන්නේ නගර සභාවේ මහජන බදු වලින් තමයි අරගෙන තියෙන්නේ. මහජන රජයේ මුදල් වලින් ජනතාවගේ මුදල් වලින් ජනතාව වෙනුවෙන් නගර සභාවට ඉඩම් මිලදී ගත්තා. හරි. පැහැදිලි. එතකොට දැන් මම මෙහෙම කාරණාවක් අහුවදින් ඔබතුමියලගේ කණ්ඩායම නිතරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ බුලත් කොලේ ලකුණ අත ලකුණ මේ මේ කණ්ඩායම් එක තරඟ බදපු කණ්ඩායමක් ඔබ. විතර මේ කණ්ඩායම් එක හිටපු කණ්ඩායම. මේ දෙපිරිසම අමතක කරලා ඇයි පොහොට්ටුවත් එක්ක එකතු වෙන්නේ? මේකයි. පොහොට්ටුව එක්ක යන්න ගියා නෙමෙයි යන්න තල්ලු වෙනවා අපිව. පළවෙනි දේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා හැටියට හිටපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපෙන් ඉවත් වුණා. ඉවත් වෙලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඒගොල්ලන් කරපු ඒ ඩීල් එකත් එක්ක ඒගොල්ලෝ වෙනම ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් එතකොට අපේ ගියේ හිටිය නායකයා එහෙම ගියාට පස්සේ අපිට යන්න තැනක් අපි අසරණ වුණා. ඊට පස්සේ ඇත්තටම මමයි තව නගරාධිපතිවරු අපි ඔක්කොම අට දෙනෙක් එළියට බැහැලා අපි අභියෝග කරා අපි පක්ෂයක් හදලා අපි නැවත මේ රාජපක්ෂ යුගය ගේනවා කියලා. ඒ අභියෝගය අපි අරගෙන අපිට ඒකට විශේෂයෙන්ම සහයෝගය දුන්නා අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඉතින් අපි මේ පුංචි කාලය තුල ඇත්තටම මහින්ද රාජපක්ෂ කියන මේ ශ්‍රේෂ්ඨ නායකයා වෙනුවෙන් රටේ ජනතාව බලාගෙන හිටියායි නැවත එතුමාව ගන්න. ඉතින් එතුමාව එන්න තියෙන තත්ත්වය වළක්වෙච්ච දේ තමයි ධනමේනි සංශෝධන යටතේ එතුමාට නැවත ජනාධිපතිවරයෙක් හැටියට ඉල්ලන්න බැරි වුණා. නමුත් ජනාධිපතිවරයා හැටියට එතුමා ඉන්න කාලේ එතුමාගේ දෑත ඉතාම එතුමා කරන හැම දෙයකටම දීපු ශක්තිය අනිත් ශක්තිය තමයි ගෝඨාභය රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා. ඉතින් එතුමාව රටේ ජනතාව පිළි අරගත්තා. ඒ වගේම පොහොට්ටුව අපි ඇත්තටම මේ පුංචි අපි පටන් ගත්ත වික්‍රමය තමයි අද මුළු රටේම මහා දැවැන්ත බලයක් බවට පත් කරගන්න පුළුවන්. මම ඒකේ පළවෙනි ඉස්සෙල්ලම ආපු පළවෙනි කාන්තාව. ඒ කාන්තා නායිකාව හැටියට පොහොට්ටුව හදන්න ඉස්සෙල්ලම එළියට බැස්ස. පොහොට්ටුවේ පළවෙනි සමාජිකාව මම. ඉතින් අපි මුළු ලංකා පුරාවම ඒ මෙහෙවර මේ පක්ෂීය පිටෝල සමාජිකයන් බඳවා ගන්න මේ හැම දෙයක්ම අපි ඉතාම කැපවීමකින් ශ්‍රමය අපි හැම දෙයක්ම ඉතාම ඉහළ කැපවීමක් කරලා මේ පක්ෂය දිනවන්න ඕන සමාජිකයන් මුළු රටේම අපි බඳවාගෙන අපි සූදානමින් තමයි මේ ජනාධිපතිවරණයට ගියේ. ඒ ජනාධිපතිවරණේ ඉතින් ඇත්තටම අද පොහොට්ටුව කියන මේ පොහොට්ටුව විශිෂ්ට තැනකට මේ පක්ෂය ඇවිල්ලා තියෙනවා. මෙතෙන්දී මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ පොහොට්ටුව කියලා අද අපි කණ්ඩායමක් ඉන්නවා. එතෙන්දී මම
මම ආඩම්බර වෙනවා මේ පොහොට්ටුවේ සමාජිකත්වය පොහොට්ටුව නිර්මාණය කරන්න එදා කරපු කැපවීම. ඒ කැපවීම කරනකොට මගේ සංවිධායක ධූරය පවා මට අහිමි කරා. මම මහරගම නගරයේ මහරගම ආසනයේ සංවිධායක ධූරය තමයි මගේ තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඒක මගේ අහිමි කරා. නමුත් දැන් අපි ඒ ඇතුළු බොහෝ දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ කෙටි විරාමයෙන් අනතුරුව. රත්නපුර දිස්ත්‍රික්කයේ ආසනය ප්‍රතිසංකරණය කරන්න බල්ලත් නිලධාරියෙකු ඉදිරියම යොදවලා තියෙනවා. ඇත්තනක පැල්මඩුල්ල කියන්නේ පුංචි කැබිනට් එකක්. ප්‍රබලම මැති ඇමතිවරු 6 දෙනෙක් සිටිනවා. ඒ වගේම පළාත් සභාවේ ප්‍රබලයෝ 2 දෙනෙක් සිටිනවා. ඒ 8 දෙනාත් එක්ක මම කියන්නේ පුංචි තිතක් දේශපාලනේ. ඒ වුණාට මම ඒ අභියෝගය බාර ගන්නවා ක්‍රීඩකයා ක්‍රීඩිකාවක් විදිහට. මම බිම් මට්ටමින් හැමතැනම යනවා නියම UMP කාර්යය හොයාගෙන. එතෙන්දී මම ඒ සංවිධානය ඇත්තරම මම සිටිය ඉදිරියේ දේශපාලනේ සිටියා හෝ නොහිටියා සැබෑ දේශපාලනය ඒ කියන්නේ මිනිසුන්ට විශ්වාස කළ හැකි ප්‍රතිපත්ති ගරුක මිනිසුන් කොටසක් හොයාගෙන UMP එක හදනවා. හරි. දැන් ඔබතුමිය මේ ප්‍රාදේශීය සභා පළාත් සභා නගර සභා මෙහෙම පියවරෙන් පියවරෙන් නැතුව කෙලින්ම පුංචි තිතක් කියලා කියනකට මම කැමති වෙන්නේ නැහැ. මොකද ඔබතුමිය තියන්නේ ලොකු පියවරක්. මෙහෙම මෙහෙම ආපු ගමනක් නෙමෙයි කෙලින්ම මෙහෙම ඉඳලා මෙහෙම ආපු ගමනක් තියෙන ඔබතුමියට. ඇයි මෙහෙම එන්න හිතුවේ? ඇත්තට මම ක්‍රීඩිකාවක්. අපිට ජයග්‍රහණය හෝ පරාජය කියලා නෙමෙයි අපි සහභාගී වෙන්නේ තරඟ කිරීමට. මම මේ දේශපාලනයත් එක්තරා තරඟ බිමක්. ඒ වගේම ක්‍රීඩාවත් තරඟ බිමක්. හැබැයි ක්‍රීඩාවේදී තරඟ ගත්තොත් නීති රීති තියෙනවා විනයක් තියෙනවා. දේශපාලනයේත් නීති රීති තියෙනවා විනයක් තියෙනවා. නමුත් ඒ නීති රීති අභිභවාගෙන දේශපාලනය කටයුතු කරනවා. එතකොට රට අරාජික වෙන තැන රටේ තියෙන ශිෂ්ට සම්පන්න බව ගිලිහිලා ගිහිල්ලා. අද ළමා පරපුර දකින්නේ මනං කල්පිත දේවල්. ඒ වගේම සමාවෙන් ඔබතුමාලගේ මාධ්‍ය නෙවෙයි නොයෙක් මාධ්‍ය වලින් වැරදි ප්‍රචාරය ප්‍රකාශ කරනවා සහ නියම සත්‍ය තොරතුරු වසන් කරනවා සහ ඒවා ප්‍රකාශ කරන්නේ. මෙතෙන්දී ඒ දරුවා දකින්නේ සමාජයේ මාධ්‍ය දෙන දේ පමණයි. එතකොට තරුණ ප්‍රජාව තමයි අසරණ වෙන්නේ. ඒ දේවල් බලන් ඉන්න බෑ ඇත්තටම. ඒ නිසා තමයි සහභාගී වෙන්නේ. දේශපාලනය කියන්නේ ලොකු තරඟයක්. ඒ කියන්නේ ඔබතුමියගේ තරඟයටත් වඩා වේලාවකදී මේ දේශපාලන තරඟය හරිම ප්‍රබල වෙනවා. තරඟයකට පෙර සූදානම සහ විශ්වාසය කියන කණිවාරය. ඔබතුමියට විශ්වාසයක් තියෙනවද? ඔබතුමිය ජාත්‍යන්තරයේදී තරඟ කරනකොට ඔබතුමියට විශ්වාසයක් තිබ්බ ඔබතුමිය දිනනවා ඔලිම්පික් පදක්කමක් ගන්නවා කියලා. පාර්ලිමේන්තුවට යනවා කියන විශ්වාසය තියෙනවද? ඇත්තරම මට පාර්ලිමේන්තුව යන්න බැරි වෙයි. නමුත් මම ප්‍රබලව හඬක් නැග්ගොත් මගේ දිස්ත්‍රික්කයේ සාමාන්‍ය තැළෙන සංවේදී මිනිසුන් වෙනුවෙන් ඉදිරියේදී එන නායකත්වයේ හෝ ගම්මට්ටමේ නායකත්වයේ ඒ ඇත්තර මේ නායකත්වයේ ගමට ගේනවා නම් දිස්ත්‍රික්කයට ගේනවා නම් මගේ ගම දියුණුවේ මගේ නගරේ දියුණුවේ ඒ තමයි මගේ ජයග්‍රහණය. හරි. දැන් අපි සෝදානම් නැවතත් කාන්ති කුඩිකාර මහත්මියත් එක්ක කතා බහ කරන්න ඔබ වසර ගණනාවක් මේ සක්‍රීය දේශපාලනයේ ඉන්නවා. එතකොට මේ මහරගම සහ කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත කොළඹ දිස්ත්‍රික්කයේ ඔබ හඳුනාගත ගැටලු මොනවද? ඇත්තටම මම මේ දේශපාලන ජීවිතේ මගේ අවුරුදු 42ක් වෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා විවාහජයට පෙර කියලා. මේ වසර ගණනාව පුරාවට මම දැක්ක දේ තමයි මේ ප්‍රදේශවල ජීවත් වෙන විශේෂයෙන් කාන්තාවෝ කාන්තාවන්ගේ විශාල ගැටලු රාශියක් තියෙනවා. මේ අය මේ අපි දැන් මේ ආර්ථිකය ගැන කතා කරා වගේම තවත් ගැටලු රාශියක් තියෙනවා. විශේෂයෙන් අපි කියමු රැකියාව නැති කෙනෙකුට ආර්ථිකය හදාගන්න කෙනෙකුට අවස්ථාව නැතිව ඉන්නවා වගේම ආර්ථිකය තියෙන කෙනෙක් රැකියාවට යන කෙනා කොහොමද තමන්ගේ රැකියාව කරගන්න කියන පාසුකම් සමහර වෙලාවට ගොඩක් අයට නැහැ. තමන්ගේ දරුවෝ තමන්ට දරුවෝ ඕනේ. මේ දරුවන් රැක බලා ගන්න ඕනේ. මේ දරුවන් රැක බලා ගන්න
මම ඇත්තට මම යෝජනා කරන ඕනම ආයතනයක කාන්තාව උගත් බුද්ධිමත් කාන්තාව මේ රැකියාව වලට යන අවස්ථාවල් තියෙනවා එවැනි අවස්ථාවලදී ඒ අයගේ දරුවන් ගෙවල් වල දාලා යන්න ක්‍රමයක් නැහැ සමහරලාට ගෙදර වැඩ කරන කෙනා ගාව දරුවා තියලා යන්නේ එහෙම නැතුව මම බලාපොරොත්තු වෙනවා ඒ දරුවන් රැක විශේෂයෙන් අපේ රටේ අපේ ලොකුම සම්පත අපේ දරුවෝ ඒ දරුවෝ රැක බලා ගන්න හැම ආයතනයකම ඩේ කියා එකක් තියෙන්න ඕනේ එතකොට ඒ දරුවාත් රැකෙනවා මමත් මවගෙත් හොඳ මානසික මට්ටමකින් තමන්ගේ දායකත්වය දෙන්න පුළුවන් සේවාවට ඒ විතරක් නෙමෙයි දැන් අපි එහෙම දකිනවා ඊගාවට මම දකිනවා මේ දැන් මේ කොළඹ පැත්තේ හිමි මම ගියා කොළඹ පැත්තේ පාලනය තිබුණා අවුරුදු මන්ද නැහැ අවුරුදු 50කට වැඩි අවුරුදු 50 60ක් 70ක් විතර වෙන්න ඇති ඒ පාලනය තිබුණා එක්සත් ජාතික පක්ෂයේ තමයි අත්‍තරම පාලනය තිබුණේ නගර සභාව නමුත් ඒ පළාත් වලට ගියාම පුදුමාකාර නිකම් හරිම කනගාටුවක් දැනෙනවා. ඒවැ තියෙන වැසිකිලි පද්ධති, කාණු පද්ධති, ඇල පද්ධති මහා ජරා ජීර්ණ වෙච්ච පළාත් බවට පත් වෙලා තියෙනවා. ඒවැ රහමන දුගඳ, ඒ වගේම මැස්සෝ, මදුරුවෝ මේ 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 මිනිස්සු. මේ මිනිස්සුන්ට ජීවත් වීමේ පරිසරය අපි කොහොම හරි හදන්න ඕනේ. ගෝඨාභය මහත්තයා ඒක ඒ සම්බන්ධව පියවර තබමින් ඉන්න වෙලාවක තමයි ඒ අය සුදුසු ස්ථානවලට මහල් නිවාස හදලා ස්ථානගත කරන්න කටයුතු කරා. නමුත් අපි දන්නවා තව දුරට යනකොට අපිට ඉදිරියේදී ලොකු වැඩ කොටසක් තියෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ කරන්න. සාමාන්‍යයෙන් මහරගම වගේ නෙමෙයි මම දැක්ක පරිසරය හරිම පළාත් සමහර පළාත් තියෙනවා හරිම අවාසනාවන්තයි. ඒ අපිට ඒ තැන්වලට යනකොට හරි දුකයි. දුක මුකුත් නෙමෙයි ඒ මිනිස්සුන්ට තමන්ගේ ගෙනාපු බත්පත වියාගෙන කනකොට මැස්සෝ නැතුව කන්න ක්‍රමයක් නැහැ. ඒ තරම් අපිරිසුදු තත්ත්වයක් තියෙන වටපිටාව. බාධා කිරීමක් කරන්න සිදු වෙනවා. දැන් ඔබතුමිය කියන විදිහට මේ එක්සත් ජාතික පක්ෂේ පාලන ක්‍රමය යටතේ මේ කොළඹ සංවර්ධනයේ වෙච්ච ප්‍රමාණය ඉතාමත් අල්පයි. සංවර්ධනයක් උනේ නැති තරම්. නමුත් ඔබතුමිය නගරාධිපති විදිහට මහරගම නගරේ වාර දෙකක් කටයුතු කරනවා. මහරගමට ගියාට පස්සේ අපිට කලක් තිස්සේ දැක ගන්න පුළුවන් වෙච්ච දෙයක් තමයි මේ බස් නැවතුම් පොලක් තිබ්බේ නැහැ. ජනතාව බැවිල්ල පෝලිං වල අවුවේ ඉන්නවා වැස්සට තෙමනවා. ඇයි ඔබතුමියට මහරගමට බස් නවත්තන තැනක් ගේන්න බැරි වුණේ? ඇත්තටම බස් නැවතුම් පොලක් හදන්න අපි සියලු කටයුතු ආරම්භ කරලානේ තිබුණේ. සියලු කටයුතු ආරම්භ කරලා ඒ වෙනුවෙන් ඉඩම් වෙන් කරලා ඒවා ආරම්භ කරලා තිබුණේ. ඒ බස් නැවතුම් පොල තමයි ඔය පහුගිය කාලේ හදලා ඉවර කරේ. එතෙන්දි මම දකිනවා බස් නැවතුම් පොලට පමණක් සීමා වෙන්න බෑ අපේ නගරයේ තියෙන තවත් විවිධ දේවල් තියෙනවා අපිට අවශ්‍ය දේවල්. ඉතින් නගර සභාවක් වුණාම උපතේසිත විපත දක්වා සංවර්ධනය අවශ්‍යතාවයන් යටතල පහසුකම් මේ හැම දෙයක්ම දෙන්න ඕනේ. එතෙන්දි මම මුලින්ම පටන් ගත්තේ අපේ නගරයේ තිබිච්ච කසල ප්‍රශ්නේ විසඳන්න තමයි මට අවස්ථාව ඉස්සෙල්ලම ලැබුණේ. මං සම්පූර්ණ කසල ප්‍රශ්නේ විසඳුවා. නාවින්න තිබිච්ච මහා කසල කන්ද, වත්තේ ගෙදර තිබිච්ච කසල කන්ද, නාවින්න රෙස්ට් හවුස් එකක් ළඟ තිබිච්ච මහා විශාල කසල කන්ද, ඒ වගේම මේ තලපත් පිට මේ පන්නේ පිටියේ තිබිච්ච මේවා ඔක්කොම අවුරුදු 15ක් විතර තිබිච්ච කසල කඳු ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඒවා ඉවත් කරලා ඊට පස්සේ මම ජපානයේ වගේ රටවල් වල ගිහින් ආධාර ලබාගෙන ඇවිල්ලා ඒ ආධාර වලින් ගෙනාපු ට්‍රක් රථ ඒවා උකම් පාවිච්චි කරලා ඉස්සෙල්ලා නගරයේ පිරිසුදුකම කසල ප්‍රශ්නේ විසඳුවා. ඊට පස්සේ අපිට අත්‍යවශ්‍ය සේවා ස්ථානයක් හැටියට අපි අවසානයේ අපි යන තැන තියෙනවනේ ආදාහනාගාර සුසාන භූමි. මේ සුසාන භූමි අපේ නමයක් තියෙනවා. ඒ නමෙන් අටකම මම ඉතාම අලංකාර ඇත්තටම ගිහම සමහර අය ගිහම කියනවා එන්න හිතෙන්නේ නැහැ කියලා. ඒ தත්වයට අලංකාර විදිහට හදලා සුසාන භූමියකට ගියහම මල්වත්තකට ගියා වගේ தත්වයකට ඒ වගේ පරිසරයක සුසාන භූමි පහක් මම හැදුවා. ඒ වගේම තව මම ගොඩාක් සංවර් මේ සුභ සාධන ගොඩනැගිලිව හැදුවා. පිට්ටනිය, නාවින්නේ පිට්ටනිය ඒවා ඔක්කොම ක්‍රියාත්මක කරා. සුසාන භූමියක් රස්සන මල්වත්තක් බවට මෙතුමිය පත් කරලා තියෙනවා. අපිත් මහරගම දෙහිවල මේ ආසනවල යනකොට ඔබතුමිය කියන ওই தත්ත්වය දකින්නවා. ඒක ඇත්ත, අපි පිළිගන්නවා. නමුත් නගරේ තාම තියෙනවා මේ ප්‍රධාන නගරය ආශ්‍රිතව මහරගම ටවුන් එක ආශ්‍රිතව තියෙන තාම සංවර්ධනය නොවුණු කරා. ඒක තමයි මම කිව්වේ. මම මහරගම නගරයට අවශ්‍ය ඒ පහසුකම් දෙන සංවර්ධන සැලැස්ම මේ වෙනකොට සභා සම්මත පස්මහල් වෙළඳ සංකීර්ණයේ ওই තියෙන සංකීර්ණයේ පිටිපස්සෙන්
හොඳ පස්මහල් වෙළඳ සංකීර්ණයක් හදලා ওই ගරා වැටිච්ච එක අයින් කරලා ඒ ඒ පස්මහල් වෙළඳ සංකීර්ණේ යට පාකින් දාලා ඉස්සරහ වෙළඳ සංකීර්ණේ අයින් කරලා ඒ ඉන්න අය අර අලුත් එකට දාලා ඒ සංකීර්ණය යට පාකින් දාලා ඒක උඩත් භූගත පාකින් එක දාලා ආයි උඩත් පාකින් එක දාලා ඒ විදිහට පාකින් 600 ගාණක් දාන්න පුළුවන් පරිසරයක් එතන හැදෙනවා ඊට පස්සේ එහා පැත්තේ පේමන්ට් කණ්ඩායම ජීවත් වෙන අපේ ඉඩම් වල තියෙනවා ඒගොල්ලන්ට අවශ්‍ය පරිසරයේ ඒගොල්ලන් එතනම ඉන්න විදිහට ඒ මාකට් එක හදන්න ඒ විදිහට මෙයා කරලා තියෙනවා ඊගාවට පමුණුවේ දිගේ ඉන්න අනිකුත් කණ්ඩායම් ඉන්නවා ඒ අයට හැමදාම අවුවට වැස්සට තෙමෙනවා ඒ අය වෙනුවෙන් තමයි අර මම කිව්වේ අපේ රටේ අපේ බදු ගෙවන සල්ලි වලින් ඒ මුදල් වලින් ගත්ත ඉඩම් ඒකට තමයි අර කඩ 300 ගාණක් හදලා මේ වෙනකොට ඒ අයට වෙළඳාම් කරන්න ඒ අවශ්‍ය මේ පහසුකම් හදලා හෙට වුණත් පටන් ගන්න පුළුවන් මම පාර්ලිමේන්තු ගියාම මං හදපු සැලැස්මේ මං මට නිම කරන්න බැරි වෙච්ච කොටස ඒ නොනිමි මෙහෙවර අනිවාර්යෙන් මෙහෙවර ඒ නිම කරන්න පුළුවන් අවසාන තැනට ඇවිල්ලා තියෙනවා පටන් ගන්න හරි පටන් ගන්න අවශ්‍ය අවසාන තැනට ඔබ ඇවිල්ලා තියෙනවා. ඔය මාස්ටර් ප්ලෑන් එක ඔබතුමිය ගහන්නේ නගරාධිපති විදිහට ඉන්නකොට. ඔව්. නගරාධිපති පුටුවෙන් එහාට ගිහලා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුණාට පස්සේ ඔය වැඩ කොටයුතු ටික ඒ විදිහටම කරાવીද ඔබතුමිය? ඒට වැඩිය එහාට යන්න පුළුවන්. නේද? මං කියන අර ප්ලෑන් කරලා තිබ්බ මාස්ටර් ප්ලෑන් එක ඔබතුමිය ඉදිරියට ගෙන ආවිත් නැත්නම් ඒක එතනම නවත්තාවිද? ඇයි නවත්තන්නේ? මේ යන්නේ ඒකට තමයි. මේ යන්නේ මට කරන්න මට මං කිව්වේ නොනිමි මෙහෙවරක් තියෙනවා. ඒක නිම කරන්න ඕනේ. ඒක නිම කරන්න නම් පාර්ලිමේන්තුව තමයි සුදුසුම ස්ථානය. එදා ඒ කරන්න බැරි වෙච්ච දේවල් ටික ආරම්භ කරන්න පුළුවන් බොහොම කඩිනමින් ආරම්භ කරන්න පුළුවන්. එතනදී මම මට ලොකු විශ්වාසයක් තියෙනවා මගේ නායක තුමන් මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මුලින්ම මට ওই නගරය ආරම්භ කරන්න පළමු අදියරට තමයි පොළ හදන්න මට සල්ලි දුන්නේ. පොළ පස්සේ මම පොළ හැදුවා ඒ පළවෙනි අදියර දෙවෙනි අදියර තමයි මම ওই අර කීප වණි ටික අනිවාර්යයෙන්ම මට ඒ ඒ සංවර්ධනය වෙනුවෙන් විශ්වාසය ලොකු විශ්වාසයක් තියෙනවා දැනටමත් මගේ ජනාධිපතිතුමා මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ වෙනකොට මට පණිවිඩයක් එවලා තියෙනවා මේ අපේ පළාතේ තියෙන ජීවත් මේ නිවාස හදන්න පුළුවන් පළාතේ ඉන්න අයට නිවාස නැති අයට නිවාස හදන්න පුළුවන් ඉඩම් මොනවද කියලා මට නම් කරලා එවන්න කියලා මේ වෙනකොටත් දැනුම් දීලා තියෙනවා. හරි. දැන් එතකොට රුවනි මහත්මිය මොනවද මේ රත්නපුරේ ජනතාවට කරන්න බලාපොරොත්තු වෙන්නේ? රත්නපුරේ බුද්ධිමත් ජනතාව බලාගෙන ඇති ඔබතුමිය පාර්ලිමේන්තුවට යවලා අපිට ලැබෙන්නේ මොනවද කියලා. නදින මට වචනයක් කියන්න දෙන්න. ඇත්තරම මෙතුමිය වගේ නායකත්වයක් රත්නපුර දිස්ත්‍රික්කයේ තිබ්බා නම් රත්නපුර මේ තියෙන රත්නපුර ප්‍රදේශයේම ඇත්තරම ගොඩක් සංවර්ධනය වෙයි. ඇත්තර මට ඔබතුමිය ගැන ගොඩක් ආඩම්බරයි. ඔබතුමියට මම ස්තුතිවන්ත වෙනවා. නොදුටු සංවර්ධනයේ රත්නපුරට ගේන්න මෙතුමිය වගේ නායකත්වයක් බිහි කරන්න ඔබට හැකියාව ලැබෙවිද? එහෙම බිහි වෙලා රත්නපුරට ඔබ කරන්නේ මොනවද? ඇත්තරම නදිර ලෝකේ ප්‍රසිද්ධම මැණික් තියෙන රත්නපුරේ. මිල අධිකම මැණික් සහ මුදල් වැඩිම සංසරණය වෙන රත්නපුර. ඒ වගේම බොහොම ධනවතුන් ඉන්නේ රත්නපුරේ. ඒ වගේම දුගීම දුප්පත්ම ප්‍රජාවක් ඉන්නේ රත්නපුරේ. එතකොට මේ රත්නපුරේ ප්‍රබලම මැණික් ගලට වෙනදපොලක් නැහැ. ඇත්තටම අද වෙන දුකයි අපිට කියන්න. වසර 70 ගණක් කවුද ඒ කියන්නේ පක්ෂ ભેදයක් නැතුව නායකත්වයට සංවර්ධන මේ කලමනාක් කරේ නැහැ. එතකොට රත්නපුරේ තියෙන මැණික් අරගෙන යන බේරුවල තමයි මැණික් මැදිස්ථානේ. ලැජ්ජයි කියන්න. ඒ වගේම තමයි ගම්මට්ටමින් ගත්තාම කෘෂි භෝගවලින් ජනතාව දීවත් වෙන්නේ. එයාලා රජයේ වැටුපයට අවශ්‍ය වෙන්නේ නැහැ. අද ගත්තාම විශ්වවිද්‍යාලේ උපාධිධාරියා කිතුල් ගහේ නැගලා කිතුල් රා මැදලා හකුරු නිෂ්පාදනය කරනවා. ඒ වගේම තේ කෑලි වල, රබර් කෑලි වල මේ වගේ ගම්මිරිස් මේවට මිලක් තියෙන වෙනදපලක් නැහැ. අන් කලාපවල ආර්ථික මධ්‍යස්ථානයේ තියෙනවා. එතකොට මේ හිටපු ගම්බද නායකින්ට තමුගේ නායකයාට කියලා දෙන්න කියන්න තිබ්බා. අපට මේ අවශ්‍යතාවයන් තියෙනවා. මේ දුප්පත් මිනිසුන්ට උදව් කරන්න, මේ ආර්ථිකය නගා සිටවන්න ආර්ථික මධ්‍යස්ථාන දාලා දෙන්න කියලා. ඒ දෙය කරේ නෑ. ඔවුන් තමුගේ පෞද්ගලික පරමාර්ථ උදෙසා තමයි ගමේ ඡන්දය පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට අනිත් කලාප වලට පුළුවන් නම් කොමන හෝ නායකත්වයක් මත තමුගේ ගම ප්‍රදේශය සංවර්ධනය කරන්න. ඇයි රත්නපුර හිටපු නායකයන්ට ඒ දෙය කරන්න බැරි වුණේ? ඒක ලොකුම විවේචනයක්. ඒ වගේම ඉදිරියේදී ආර්ථික මට්ටමින් ආර්ථික මධ්‍යස්ථාන කියන්නේ අනිත් නගරවල තියෙන දේවල්. ඒ වගේම ගමනාගමනය ගත්තාම මන්මාවත් නැහැ ඇත්තටම.
අපි පාසල් යන කාලේ රත්නපුර සිට කොළඹට එන්න පැය දෙකයි ගියේ. අද වෙනකොට පැය පහකට වැඩි යනවා. මොකද ලේන් දෙකයි තියෙන්නේ. ලැජ්ජයි කියන්න. අපි ඒකයි මෙතුමිය හදපු පාරවල් වල කැස්බෑව පැත්තෙන් ගමට යන්නේ. මොකද පැය කහමරෙන් යන්න පුළුවන්. එතකොට නගර සංවර්ධනය කරන්න පුළුවන්. ඒ වගේම ගම් වතුර වේලාවෙදී ඒවට උපකාර කරන්න සංවර්ධිත කලාප ඇති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපට පාර හදන්න අමාරු නම් හැමදාම ඡන්දයක් එද්දි කියනවා අධිවේගී මාර්ගය හදනවා කියලා. අපිත් Facebook වලින් යූස් කර ඒවා පාවිච්චි කරනවා අපට මේ අධිවේගී මාර්ගය කියලා. ඒවා හිණ විතරයි. හරි. දැන් ඒ වගේ තමයි මට පොඩ්ඩක් ඉන්නඩිය දෙන්න. අපට එහෙමනම් ගමනාගමනේ හදන්න සුද්ධගේ කාලේ ඇති කරපු දුඹුරි මාර්ගයක් තියෙනවා අවිස්සාවේල ඉඳලා උපනායකට. ඇයි ඒක සංවර්ධනය කරන්න බැරි? ඒක සංවර්ධනය කරන්නේ නැහැ. හේතු දෙකක් තියෙනවා. ඒ ගමන් මාර්ගයේ මත ගෙවල් හදාගෙන තියෙන අනවසර ඉදිකිරීම. ඒ අනවසර ඉදිකිරීම කළාම රත්නපුර දිස්ත්‍රික්කයේ ඉන්න නායකයන්ගේ ඡන්ද කැඩෙනවා. ඒ වගේම තමයි මොළ දියුණු වුණාම, ඒ කියන්නේ ගමෙන් නගරයට මිනිස්සු එනවා, දරුවෝ එනවා. එයාලා සංවර්ධනය වෙච්ච කලාප දකිනවා. එතෙන්දී අර නායකින්ට පාප බාල්දිය අරගෙන යන ඡන්දදායකින් නැති වෙනවා. ওই හේතුවින්ද තමයි රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව නගා සිටවන්න ওই ඉන්න නායකත්වයේ කවුරුත් කටයුතු නොකරන්නේ. හරි. දැන් ඔබතුමිය කියනවා ඡන්දේ ලඟ වෙද්දි බොරු කරොන්දු දෙනවා. අපිත් දැකලා මේව සතුටු වුණා අපිට අධිවේගී මාර්ග හැදේවි කියලා. දැන් ඔය විදිහට රත්නපුරේ ජනතාව ඔබතුමිය ලබා දුන්නු පොරොන්දුත් එක්ක අනේ හීන මවනව ඇති. මේ නොදුඩු සංවර්ධනය අපිට ඇති කරාවි කියලා. පාර්ලිමේන්තු වරම් ලැබුවොත් මේ සංවර්ධනේ සැරසිල්ලක් වෙන්නේ නැතුව ජනතාවට ඔබතුමිය ඇත්තටම ළඟා කරාවිද? මේකයි මට පෞද්ගලික පරමාර්ථනේ. මම ක්‍රීඩිකාවක් විදිහට යන්න ඕනේ උපරිම තිබ්බනේ. ඒතකොට මට ලබාගත යුතු වෙනත් ආදාය මාර්ග මට අවශ්‍යතාවයක් නැහැ. මගේ ආදාය මාර්ග මට තියෙනවා. ඒතකොට මට හඬක් නගන්න පුළුවන් ඔවුන් වෙනුවෙන් සහ ඒ කළමනාකරණය සහ පරිපාලනයට, ඒ කියන්නේ රජයේ නිලධාරීන් හා දේශපාලනඥ බෙදී නොබෙදී එක්කහසු කරගෙන යන්න ඒ කළමනාකාරීත්වය සපයන්න මට හැකියාව ලැබී. හරි. දැන් ඔබතුමියගේ තියෙන හොඳ දැක්මක් මේ දැක්මත් එක්ක ගොඩක් අය කියන එක්සත් ජාතික පක්ෂයේ අලුතෙන් පිපෙන මල් වලට පිපෙන ඉඩක් දෙන්නේ නැහැ කියලා ඔබතුමියගේ ওই දැක්මත් එක්ක වෙනත් පක්ෂකින් අපි හිතමුකෝ පොදු ජන පෙරමුණෙන් ආරාධනාවක් කරොත් පාර්ලිමේන්තු පිවිසුනාට පස්සේ හරි එන්න අපිත් එක්ක එකතු වෙන මේ දැක්ම යථාර්ථයක් කරන්න අපි ඔබට ඉඩ දෙන්නම් කියලා ඔබතුමිය එකඟ වෙනවද? නෑ නදීර, කවදාවත් ඒක වෙන්නේ නැහැ. මොකද ක්‍රීඩකයෙක් කියන්නේ ප්‍රතිපත්තියක් තියෙන මිනිසෙක්. ඒ ප්‍රතිපත්තිය කඩා බිඳදාගෙන සංවේදී මිනිසුන්ගේ කැමැත්තක් මත මට ඡන්දයක් දුන්නා නම් මම පාර්ලිමේන්තුවට ගියා නම් ඒ දෙක කවදාවත් ඒ ප්‍රතිපත්තිය කඩන පුද්ගලයෙක් නෙවෙයි ක්‍රීඩකයෙක් කියන්නේ. ඒකයි ක්‍රීඩාවේ ගුණාංගය. නමුත් ප්‍රතිපත්තියට එහා ගිහිපු ඔබේ තියෙන ඉලක්ක ටික සපුරා ගන්න මෙතුමන් ලවස්තාව ලබා දෙනව නම් ඇයි යන්නේ නැත්තේ? නදීර මට මොකද්ද ලබා ගත යුතු ඉලක්කය? මම ක්‍රීඩකයෙක් විදියට මා යට යා යුතු උපරිමයට ගිහින් තිබුණා. මම මේ ඇත්තටම මෙතනට එළඹෙන්නේ මම අද ජීවත් වෙනවා හෙට මම මියේයි. ඒතර මම මිය යන මොහොතේත් මගේ රට මගේ මගේ නගරේ කියන්නේ මගේ රත්නපුර දිස්ත්‍රික්කෙම ගත්තොත් මෙතන මේ තත්ත්වෙදී මට මෙතෙන්දී විරුද්ධව හඬක් නගා ගන්න බැරි වුණා කිව්වොත් මට ඒක ලොකු කම්පනයක් වෙයි. ඒ කම්පනයේ මත තමයි මම ඇත්තරම මේ දේශපාලනේ මම ඉතාම ප්‍රතික්ෂේප කරනවා, පිළිකුල් කරනවා. කියන්නේ පවතින දේශපාලනේ අතීතේ නෙවෙයි. අතීතයේ හොඳ මිනිසු කරපු දේවල් ඒව යාවත් කාලේ පැවතුණු හින්දා තමයි අපි යහපත් සමාජයක හිටියේ. එන්නේ එන්නේ මේ සමාජය පිරිහෙනවා. අපේ තරුණ ළමයින්ට තරුණ ළමයි යන්නේ නොමග සහ පෙන්නන අනවශ්‍ය මාධ්‍ය රටාවත් එක්ක. එතෙන්දී හරි දෙයක් පෙන්වා දීමේ අරමුණක් ඇතුව තමයි මෙතනටම ඉදිරිපත් වුනේ. හරි. කාන්ති කොටිකාර මහත්මිය, ඔබතුමිය පාර්ලිමේන්තු වරම් ලැබුවොත් වෙනත් පක්ෂකින් ආරාධනාවක් ලැබෙනවා. එහෙමත් නැත්නම් කතා කරන වෙන අපිත් එක්ක ඩීල් එකක් දාමු. අපි ඔබතුමියට හොඳට සලකන්නම්. වැඩිපුර සල්ලි දෙන්නම්. අපි හැමෝම දන්න දෙයක් තමයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විකිණෙනවා කියන කාරණාව. එහෙම විකිනේ විද මෙහෙමයි, මං ඉතිහාසයේ මං ඒකට ඔයක ඔප්පු කරලා තියෙනවා. පළවෙනි දේ තමයි මම මේ පක්ෂි හදනකොට මටත් මගේ මහත්තයටත් ඇවිල්ලා ලොකු ඩොලර් වලින් තමයි කතා කරේ එන්න කියලා, පක්ෂේ එක්සත් ජාතික පක්ෂයට එන්න කියලා. අපේ මහත්තයට ආරාධනා කරා මහ ඇමතිකම දෙන්න එන්න කියලා. අපි ඒවට ගිජුුනේ නැහැ. අපේ ප්‍රතිපත්තියක් තියෙනවා. අපි හදාගත්ත අපේ පළවෙනි ප්‍රතිපත්තිය අපේ නායකය ආරක්ෂා කරන එක මගේ ප්‍රධාන ප්‍රතිපත්තිය හැටියට. මේ නායකය ආරක්ෂා කරගෙන හදාපු පක්ෂය දාලා තව තැනකට යන්න කොහෙත්ම මූමනාවක් නැහැ. මොකද අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා මේ පක්ෂයට ඇවිල්ලා ඒක හදනකොටත් ඇවිල්ලා කතා කරපු අවස්ථාවේ නොගිය මම මගේ මහත්තයා සහ අපේ පරම්පරාව
එහෙම ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ නැහැ. ඒකට හේතුව අපි අපේ ප්‍රතිපත්තිය වලට තමයි මිනිස්සු අපිට ගරු කරන්නේ. අපේ සල්ලි වලටවත් අපේ තනතුරු වලටවත් තාලාන්තර වලටවත් නෙමෙයි මිනිස්සු ගරු කරන්නේ අපේ ප්‍රතිපත්තිය වලට. ඒ ප්‍රතිපත්ති රැකගෙන හිටිය එකේ වටිනාකම අද මට පාරට බැස්සහම තේරෙනවා. හැමෝම කියනවා ඔබතුමිය එකතැන හිටියා ඔබතුමිය කාගේ කොහෙවත් ගියේ නැහැ එහාට මෙහාට පැන්නේ නැහැ බොරු කරේ නැහැ ඔබතුමිය ගත්ත දේ හරියට කරා කියලා. ඇත්තටම මම ඇත්තටම ඒ අවස්ථාව අහනකොට මගේ ප්‍රතිපත්තියේ වටිනාකම මම ගොඩාක් සතුටු වෙනවා. මොකද ඒ ඕනම කෙනෙකුට හොඳ ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. ඒ ප්‍රතිපත්තිය රැකගෙන ඉස්සරහට යනවා කියන්නේ එතනදී ජය පරාජයට වැඩිය ජනතාවගේ තියෙන මේ ආදරය ජනතාවට අපිව අවශ්‍ය වෙනවා. ඒ ඒ එහෙම ඉන්නකොට ඒ අවශ්‍යතාවය මත අපි අනිවාර්යයෙන්ම මම නම් මගේ විශ්වාසයක් තියෙනවා මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී සමස්ත අපේ මේ කාන්තාවෝ ඉන්නේ මේ කාන්තාවෝ ඉන්න මේ සියලුම අපේ පොහොට්ටුව නියෝජනය කරන කාන්තාවෝ ඉන්නවනේ. මේ හැම කාන්තාවක්ම නියෝජනය කරන්න අද මට අවස්ථාව ලැබලා දීලා තිනවා පාර්ලිමේන්තු නියෝජනය. ඒ තුලින් මම බලාපොරොත්තු වෙනවා ඇත්තටම මගේ ප්‍රතිපත්තිත් එක්ක මගේ පක්ෂය ආරක්ෂා කරගෙන මගේ නායකයෝ ආරක්ෂා කරගෙන ඒ නායකත්වය පාර්ලිමේන්තුවට ගෙනියන්න. හරි. දැන් ඔබතුමිය පාර්ලිමේන්තු වරම් ලැබුවොත් ඒ ලැබුවත් බිහි වෙන්නේ අපි හිතමු එක්සත් ජාතික පක්ෂය. එහෙමත් නැත්නම් සමග ජන බලවේගයේ ආණ්ඩුවක් බිහි වුණොත්. ඔබතුමියට කියනවා ඔබතුමිය බලාපොරොත්තුෙන් හිටපු මහරගම සංවර්ධනයට යන්න ඒ දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්න අපි ඔබතුමියට අවස්ථාව දෙන්න අවශ්‍ය සල්ලි ටික ඔබතුමිය වෙනුවෙන් වියදම් කරන. එහෙම කිව්වත් එකඟ වෙන්නේ නැද්ද? මෙහෙමයි. මගේ ඉලක්කයක් තියෙනවා. මම මගේ දැඩි විශ්වාසයක් තියෙනවා. ඔය කියන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට කිට්ටු වෙන්නවත් බෑ මේ සැරේ. මේ කිට්ටු වෙන්නවත් බැරි තත්ත්වයක්. අපි අනිවාර්යයෙන්ම මේ මැතිවරණය විශිෂ්ට ජයග්‍රහණයක් කරනවා. මේ ජයග්‍රහණය කරන වැඩපිළිවෙල තවදුරටත් ඒක රැකගෙන යනවා මිසක් කොහොමවත් එහෙම අවශ්‍ය නැහැ. එහෙම යන්න අවශ්‍ය නැහැ අපි දිනනවා. රොවිනි මහත්මිය හිතන විදිහට එක්සත් ජාතික පක්ෂයේ දිනාවිද නැත්නම් මෙතුමිය කියන විදිහට ලොකු පරතරයක් නිර්මාණය වේවිද මෙවර මැතිවරණයේ? අපි මැතිවරණයට මුහුණ පානම් බලමු. බලමු. ඒක ජනතාවෙන් ඔබට බාර. මොකද ඔබේ තීරණාත්මක කතිරේ තමයි මේ හැම දෙයක්ම තීරණය කරන්නේ. දැන් කාන්ති කොඩිකාර මහත්මිය මෙතුමියගේ දැක්ම ඔබතුමිය දැක්කා. ඔබතුමිය කැමතිද රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරලා අර පරණ මුහුණු වෙනුවට මේ අලුත් මුහුණු පාර්ලිමේන්තු නියෝජනය කරලා? මම හදාගත්ත පැල මහරගම. මම මහරගම ඉපදිලා තියෙනවා. මම මහරගම මැරෙන්නෙත් මහරගම. මම මහරගමට ආදරේ. මම ඔබතුමියගෙන් අහන්නේ කෙටියෙන්, මොකද අපේ අවසන් විනාඩි කිහිපේ යන්නේ. රුවිනි අබේමාන්න මහත්මිය රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසෙනවට ඔබතුමිය කැමතිද නැද්ද? ඇයි කාන්තාවක් හැටියට ඇය පාර්ලිමේන්තුව යන්න ඕනේ? මම බලාපොරොත්තු වෙනවා මුළු දිස්ත්‍රික්ක සියලුම දිස්ත්‍රික්කවලින් නියෝජනය වෙන කාන්තාවන් පාර්ලිමේන්තුව එන්න ඕනේ කියලා. මගේ ඉලක්කයක් තියෙනවා කාන්තාවන් වැඩිපුර පාර්ලිමේන්තුව නියෝජනය විය යුතුයි කියලා. මම ආශිර්වාද කරනවා මෙතුමියටත් ඒ தত্ত্বය අපි ඔක්කොම එකට පාර්ලිමේන්තු යන්න ඕනේ කියලා. හරි. රොබිනි අබේමාන්න මහත්මිය හිතන විදිහට කාන්ති කොඩිකාර මහත්මිය පාර්ලිමේන්තු යන්න ඕනේද නැද්ද? අනිවාර්යයෙන්ම යන්න ඕන. මොකද එතුමිය කතා කරපු සංවර්ධනය සහ මම මහරගම දිස්ත්‍රික්කයේ කාලයක් ජීවත් වුණා. එතෙන්දී මම දැක්කා එතුමියගේ සංකල්ප සහ එතුමිය ගම සංවර්ධනය කරපු හැටි. මගේ ප්‍රදේශය ගත්තාම රත්නපුර ඇත්තරම මට කියන්න කනගාටුයි. ජේෂ්ඨ නායිකාවන් ප්‍රතික්ෂේප කරනවා ගම් මට්ටමේ. ඒක ඇත්තරම කනගාටුදායක තත්ත්වයක්. මම ඇත්තරම කැමති මෙතුමිය වගේ සුවිශේෂී චරිතයක්, ඒ කියන්නේ රටට සහ ගමට පක්ෂභේදයක් නැතුව මේ වගේ කාන්තාව තමයි පාර්ලිමේන්තුවට ආ යුතු. ඇත්තටම ජනතාවට ආදරේද නැත්නම් මේ ජනතාවට ආදරේ කරලා ආදරේ කරනවා කියලා කරන්නේ දේශපාලන සැරසිල්ලක්ද? දේශපාලන සැරසිල්ල නම් එහාට මෙහාට යන්න තිබුණා. එහෙම අවශ්‍ය නැහැ. දැන් ජනතාවගේ දෙන ඡන්දය මනාපේ අපි ආරක්ෂා කරලා ඒගොල්ලන් අපිට ආදරයට දුන්නේ. අපි ඒ ආදරේ රකින්න ඕනේ. හරි. රොවිනි මහත්මිය ඇත්තටම ජනතාවට ආදරේද? සත්‍යෙම මම මගේ රටට ආදරේ. මම ජාතික කොඩිය සහ ජාතික ගීය ගායනා කරපු ක්‍රීඩිකාව. මගේ ජනතාව වෙනුවෙන් ඕනම අවස්ථාවකදී මුහුණ දෙන්න මම ලෑස්තියි. ඒ ජනතාව සංවර්ධනය කරන්න සහ අනිකුත් රටවල් වල බිම් මට්ටමේ තියෙන රටක් විතරේ නෙවෙයි ලෝකේ පිළිගත් රටක්. ඒ කියන්නේ
अभी पास काले अभी दखे तुंगन लोके दीवनमी पवती रट अदरत अदरत अभी पोड़ी काली तुंगन लोके संवर्धन पवती रट मे लेबल गलव अपे रट महाजनता प्रजा इधिट गेन अके उपरी उत्साह धरण කාන්තාවන් විදිහට ඔබ දෙදෙනාටම මෙවර දියවන්නව තරණය කරන්න වාසනාව ධෛර්ය ලැබේවා කියලා අපි සුබ ප්‍රාර්ථනායි කරනවා අද දිනේදී අලුත් මොහුණු වැඩසටහනත් එක්ක එකතු වුණ ඔබ දෙදෙනාටම ස්තුතියි ඉදිරි මහමැතිවරණය ජය ගන්න පාර්ලිමේන්තුවට යන්න දුන්නු පොරොන්දු ටික ඒ විදිහටම ඉෂ්ට කරන්න හමු වෙමු හෙටත් අලුත් මොහුණු අපේ දේශපාලනික වැඩසටහනට